ඉන්දියාවේ නම වෙනස් කරන්නේ රනිල් නිසාද? ඉන්දියාවේ නිල නාමය විදිහට භාවිතා කරන ඉන්දියා යන නම වෙනුවට ಭಾರತය කියලා වෙනස් කරන්න හදනවා කියන සාකච්ඡාව ඉන්දියානු සමාජය ඇතුළේ දැන් ප්‍රබල මාතෘකාවක්. ඒක ඉන්දියාව ඇතුළට විතරක් නෙවෙයි සමස්ත දකුණු ආසියාවටම කතා කරන්න හොඳ මාතෘකාවක්. මේ උත්සාහය දරන්නේ ඉන්දියාවේ පාලක ಭಾರತೀಯ ජනතා පක්ෂය. කොහොම වුණත් මේ කාලය කියන්නේ ඉන්දියානු ජාතිකාභිමානයේ මහ ඉහළින් එසවිලා තියෙන යුගයක්. ඉන්දියාව අභ්‍යවකාශ යුගයට එළඹීමත් එක්ක මේ උන්මාදනීය ආස්වාදය ඉන්දියාව පුරා පැතිරෙමින් තියෙනවා. සඳතරණය කළ ලොව සිව්වෙනි ජාතිය කියන ගෞරවනීය නාමය ඉන්දියාවේ නම ඉස්සරහින් සටහන් කරගන්න ඉන්දියාව සමත් වුණා. එතරින් නොනැවති ඉන්දියාව දැන් සූර්ය ගවේෂණයටත් යානයක් යොමු කරලා මේ ආසන්න ජයග්‍රහණයත් එක්ක ඉන්දියාවේ ඉන්න අන්ත දිලින්දාගේ පටන් මහා ධන කුබේරයටත් ඉන්දියානු ජාතිවාදය ඇතුලේ මහා උත්කර්ෂක නිර්මාණය වෙලා තියෙනවා. මේ ජයග්‍රහණය එක නැගී එන නව ඉන්දියානු ජාතිකාභිමානයෙන් ඉන්දියාව ගෝලීය බලවතෙක් කියන මානසිකත්වය ඉන්දිය පුරවැසියා තුළ හදලා තියෙනවා. ඇත්තටම ඉන්දියාව ඇතුලේ ගෝලීය සංකල්ප වර්ධනය වෙමින් තියෙනවා. මෙන්න මේ ජාතිකාභිමානය දේශපාලන වාසියක් අපට පත් කරගන්නට මෝදි ඇතුළු ಭಾರತೀಯ ජනතා පක්ෂය උත්සාහ කරනවා. ඒකට තමයි ඉන්දියාව වෙනුවට ಭಾರತය කියලා නම ඇතුළු කරන්න හදන්නේ. දැනටත් ඉන්දියානු ජාතිකවාදීන් ಭಾರತ කියන නම භාවිතා කරනවා. ඉන්දියානු ව්‍යවස්ථාවෙන් ඉන්දියාව වෙනුවට ಭಾರತ කියන වචනය භාවිතා කරන්න අවසර තියෙනවා. ඕනිම ඉන්දියානුවෙකුට මදර් ඉන්දියා කියනවා වගේම ಭಾರತ මාතා කියන අවසරය ඉන්දියානු ව්‍යවස්ථාවෙන්ම හදලා තියෙනවා. කිසිම ඉන්දියානුවෙකුට ඉන්දියාව වෙනුවට ಭಾರತ කියන වචනය භාවිතා කරන්න නීතිමය බාධාවක් නැහැ. කොහොම වුණත් ಭಾರತೀಯ ජනතා පක්ෂය පැත්තෙන් එන්නේ යටත් විජිත සමයේ යොදාගත් නම් අයින් කරන්න ඕනි කියන සංකල්පය. ඒ වගේම ඊටත් එහා සියවස් ගණනක් ඉන්දියාව පාලනය කරපු මෝගල් අධිරාජ්‍ය යුගයේ පටන් එන නම් පවා ඉන්දියාව වෙනස් කරමින් ඉන්නවා. ඒ වෙනුවට හින්දු නම් ආදේශ කරමින් ඉන්නවා. ඒ පසුබිම යටතේ තමයි මෝදිලා ඉන්දියාව වෙනුවට ಭಾರತය කියන නම භාවිතා කරන්න යෝජනා කරන්නේ. ඊළඟට මෙතන තවත් රහසක් තියෙනවා. මෝදිගේ පාලනයට එරෙහිව ඉන්දියානු විපක්ෂය දැවැන්ත සන්ධානයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ සන්ධානයේ නම කෙටි කළහම ඉන්දියා කියන වචනය හැදෙනවා. ඒකට විකල්පයක් විදිහට ಭಾರತೀಯ ජනතා පක්ෂය තමන්ගේ නමට එන ಭಾರತೀಯ වචනයෙන් කියවෙන ಭಾರತය කියන යෙදුම ඉන්දියාවේ නිල නාමය විදිහට ගන්න හදන බවත් පැහැදිලිව පේනවා. කොහොම වුණත් මීට පක්ෂය සහ විපක්ෂය මත දෙකක් දැනට ඉන්දියාව ඇතුලේ වර්ධනය වෙමින් තියෙනවා. ඉන්දිය කොංග්‍රසය කියන්නේ ಭಾರತೀಯ කියන නම භාවිතා කරන්න ව්‍යවස්ථාවෙන් අවසර තිබෙන නිසා බීජේපී එක කරන්න යන වැඩේ මහ ලොකු දෙයක් නෙවෙයිද කියලයි. ඒ වගේම දැන් ඉන්දියාව කියන නම ලෝකයේ ඇතුලේ සිම්බල් එකක්. හැම ක්ෂේත්‍රයකම ලෝකයේ තුල ඉන්දියාවට තනක් තියෙනවා. ඒ නම හැදිලා තියෙන්නේ ඉන්දියාව කියන නම වටේට. ඒ නම අහිමි කර ගැනීම ඉන්දියාව වැවිත්තින දුරත් එක්ක හිතද්දී අවාසී කියලා තර්ක කරන අයත් ඉන්නවා. මෙතන තියෙන ඔයාලට නොපෙනෙන පැත්තක් තියෙනවා. හැම ඉන්දිය මහ මැතිවරණයකදීම හොද හොද මඩේ දාන සටන් පාටයක් තියෙනවා. ඒ සටන් පාටය ඉන්දියානු දේශපාලන පක්ෂවල එදා තිබුණ බරින්ම අද පාවිච්චි කරන්න බැරි වීමත් මේ වගේ උත්තර හොයන්න හේතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ಭಾರತೀಯ ජනතා පක්ෂය ඒ සටන් පාටය පාවිච්චි කළා. හැම ඉන්දිය මහ මැතිවරණයක් කිට්ටු වෙනකොටම ඉන්දියාවේ ප්‍රබලම ප්‍රශ්නයක විදිහට BJP එක සහ ඉන්දියන් කොංග්‍රස් එක කතා කරන්නේ ඉන්දියාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ගැන. ඒක ඉන්දියාවේ දමිළ ඡන්ද ටික ගන්න යොදන උපක්‍රමයක්. 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම, පොලිස් බලතල ලබා දීම, ඉඩම් බලතල ලබා දීම, පළාත් සභා මැතිවරණ වගේ ප්‍රශ්න කරලියට එනවා. හැබැයි මේ පාර BJP එකට ඒ සටන් පාට උස්සගෙන යන්න හැකියාවක් නැහැ. මොකද රනිල් කලින්ම මේ දොර වහලා දාලා රනිල්ගේ ඉන්දියානු සංචාරයේදී අගමැති මෝදිට රනිල්ගේ ස්ථාවරය කියලා තියෙනවා. රනිල් කියලා තිබුණේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහයෝගය අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් සියලු දෙනාට සර්වපාක්ෂික සමුළුවකට ආරාධනා කරනවා කියලා. ඒ වගේම උතුරු හා නැගෙනහිර පළාත්වල පාර්ලිමේන්තු මන්ත්‍රීලා එක්ක කරපු සාකච්ඡාවේදී රනිල් කිව්වේ
13 පූර්ණ ලෙස බලාත්මක කරන්න පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහය ගන්න කියලයි. රනිල් කැඳවපු සර්වපාක්ෂික සමුළුවේදී රනිල් ඒකම කිව්වා. ඇත්තටම රටේ ජනාධිපතිවරයා විදිහට දේශීයව සහ විදේශීයව අපේ රටේ රාජනායකයාට දෙන්න තියෙන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී උත්තරය ඒක. රනිල් මහින්ද වගේ ඉන්දිය අගමැතිට 13 ප්ලස් දෙන්න පොරොන්දු වුණේ නැහැ. මහින්ද ජනාධිපති විදිහට ඉන්දියාවේ ගිහින් 13 ප්ලස් දෙන්න පොරොන්දු වුණේ හරියට මේ රට මැද මුලනේ කොටසක් කියලා හිතාගෙන වගේ. හැබැයි රනිල් කිව්වේ ව්‍යවස්ථා 10කේ එකඟතාවයේ තියෙනවා නම් 13 ක්‍රියාත්මක කරන්න බාධාවක් නැහැ කියලයි. ඇත්තටම ඒ තර්කය අභිභවා යන්න මෝදිට බැරි වුණා. මෝදිත් කලේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගෞරවය රනිල් ආරක්ෂා කරයි කියලා විශ්වාසය පළ කිරීමයි. ඒක නිසා ශ්‍රී ලංකාව සම්බන්ධ විරෝධයක් මවල ඡන්ද ගන්න දේශපාලනය කරන්න ඉන්දියානු දේශපාලන පක්ෂවලට අද බැරි වෙලා තියෙනවා. රනිල් එතෙන්ට කටුව ගහලා ඇවිත් ඒක නිසා එයාලට වෙන සටන් පාටවලට යන්න සිද්ධ වෙලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවේ නම භාරත් කියලා වෙනස් කිරීම වගේ විකල්ප සටන් පාටවලට යන්න මෝදිට සිද්ධ වෙලා. ඒකෙන් ඉන්දියාවේ නව ගෝලීය හැඩය පෙන්වන්නත් පුළුවන්. රටේ වාල කියන්නේ යම් විදිහකින් ඉන්දියාවේ නම භාරතය කියලා වෙනස් වුණොත් ඒ නම වෙනස් කරන්න මැදිහත් වුණ අය අතර රනිල්ගේ නමක් තියෙනවා කියලයි. හරි, එහෙනම් ගිහින් එන්න. ජය වේවා. බීට රටේ වාල.